බටේර ඉන්දිය කොදේ තුංරයෝ ක්‍රඩක ඩිවියන් බ්‍රාවෝ ඇෆ්ගනිස්තාන කණ්ඩෑමේ පන්දියවීමේ උපදේශක ලෙස පත්කර තිබෙනවා. ජුනි පළමුවනදා ඇමරික එක්සත් ජනපදයේදී සහ කොදේ උදුපත්තේදී ආරම්භ වීමට නියමිත 2024 පන්දුවර 2020 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එම පත්කිරීම සිදු කර තිබෙනවා. ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වන විටත් කොදේ උදුපත් වෙත පැමිණ ඇති අතර එහිදී ඔවුන් දින 10ක පුහුණු කඳවුරක් පැවැත්වීමට නියමිතයි. එම කඳවුර අතරතුරදී බ්‍රාවෝ ඇෆ්ගනිස්තාන සංචිතය සමගින් එක්වනු ඇති. කොදෙව්වන් සමගින් දෙවතාවක් 2020 ලෝක ස්ථූරතාවයේ දින ඇති බ්‍රාවෝ 2021 වසරේ පැවැති 2020 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර පිටියට සමුදුන්නා. කෙසේ වෙතත් ඉන් අනතුර ලොව පුරා ලීග් තරගාවලියෙන් රසකදී ඔහු ක්‍රීඩා කළා. මේ වන විට 2020 තරග පිටියේ වැඩිම විකට් ලාභියා වන්නේද තරග 573කදී විකට් 625 දවාගත් ඩිවියන් බ්‍රාවෝ. ඔහු මේ වන විට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ පන්දු යෙවීමේ පුහුණු කරු ලෙසින් කටයුතු කරනවා. කොදෙව් හිටපු තවත් ක්‍රීඩකයෙකු වන කයිරන් පොලාඩ් එළඹෙන 2020 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණු කරු ලෙසින් කටයුතු කිරීමට නියමිතව ඇති පසුබිමකයි බ්‍රාවෝ මෙම තනතුරට පත් වී ඇත්තේ. මෙ අතර IPL තරගාවලියේ මැද එංගලන්ත ලෝක කුසලාන සංචිතයට නම් කළ ක්‍රීඩකයන් නැවතත් ඉන්දියාවේ සිට එංගලන්තයට පැමිණේ ලෝක කුසලානයට සූදානම් වීමට සහ පාකිස්තාන කණ්ඩායමට එරෙහි පැවැත්වෙන 2020 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණෙන්. තරගාවලිය අතරමැද IPL හැර යාම සම්බන්ධයෙන් හිටපු ඉන්දියා ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් දෝෂාරෝපණය එල්ල කළ අතර හිටපු ඉන්දියා ක්‍රීඩක ඉර්ෆාන් පතන්ද ප්‍රකාශ කර තිබුණේ සම්පූර්ණ තරගාවලියම ක්‍රීඩා කළ නොහැකි නම් නැවතත් IPL තරගාවලියට සහභාගී නොවන ලෙසයි. පාකිස්තාන එංගලන්ත 2020 තරගාවලියට පෙර මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ එංගලන්ත නායක බට්ලර්ගේ මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළ මොහොතේදී බට්ලර් පවසා සිටියේ තමාගේ රටට ක්‍රීඩා කිරීම අංක එකවන බවයි. මං හිතන්නේ IPL තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් වලට තරජනයක් නොවිය යුතුයි. IPL තරගාවලිය විශාල කාලයක් පුරාවට පැවැත්වෙනවා. ලෝක කුසලානයට නායකත්වය දෙන අවස්ථාවේදී මගේ ප්‍රමුඛතාවය වන්නේ එංගලන්තයට ක්‍රීඩා කිරීම සහ දක්ෂතා දැක්වීමයි. මට දැනෙන විදිහට ඒ තමා හොඳම සූදානම් වීම යනුවෙන් බට්ලර් සඳහන් කළා. තවද ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දඹුල තන්දස් කණ්ඩායමේ හිමිකරුවෙකු වන බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ඇති බංගලාදේශ ජාතිකයෙකු අද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරග පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර කෙසේ වෙතත් LPL කණ්ඩායම හිමිකරුට එරී ඇති චෝදනා LPL හෝ වෙනත් තරගාවලියකට සම්බන්ධද යන තවමත් පැහැදිලි වී නොමැති බවටයි වාර්තා වන්නේ. ඊයේ කොළඹ පැවති LPL ක්‍රීඩක වෙන්දේසියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී කණ්ඩායම පැමිණ සිටියා. අත්අඩංගුවටගත් LPL කණ්ඩායම හිමිකරු අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පැයෙන් පැය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.